ආයුබෝවන් දුවේ පුතේ, ඉටි අපි YouTube නාලිකා මගින් ඔබගේ අසපොස්සස්පලි භාගයට දින 100කට පෙර සිට ආරම්භුණු බවවන්න ප්‍රශ්න දහසක් සාකච්ඡා කිරීමේ වැඩසටහනේ තවත් පියවරක් සමගිනුයි ඔබ එකතු වන්නේ. විශේෂයෙන්ම මේ වන විට මෙම වැඩසටහනේ පියවර 40කට ආසන්න ප්‍රමාණයක් ඔබ වෙත තිළන කරලා තිබෙනවා. තවත් දින 60කට ආසන්න කාලයක් තමයි ඔබගේ උසස් පෙළ විභාගයට ඉතුරු වෙලා තිබෙන්නේ. මේ කාල සීමාව තුළ ඔබගේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපීමේ කුසලතාවය වැඩි දියුණු කර ගැනීමට, බහුවර්ණ ප්‍රශ්නවල ඔබගේ ලකුණ සංවර්ධනය කර ගැනීම සඳහා මෙම පිළිතුරු සාකච්ඡාවන් සමඟ සම්බන්ධ වීම ඔබට ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ නිසා මෙම ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සමඟ ඔබ රැඳී සිටින්න, ඒ වගේම ඔබ කැමතිනම් මෙම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා දාල ප්‍රශ්න පත්‍රය ලබා ගැනීමට ඒ සඳහා කටයුතු කළ යුතු ආකාරය දැනගන්න මෙම වීඩියෝ අවසානයේ තෙක් රැඳී සිටින්න. එහෙමනම් අපි යමු එමු අද දිනේ බවවන්න ප්‍රශ්න සාකච්ඡාවට. ප්‍රශ්න අංක 11. කැමිදණ්ඩ එන්ජින් හිසේ පිහිටුවා ඇති විට කපාට යාන්ත්‍රණය සඳහා යොදා නොගන්නේ? මේ වගේ ප්‍රශ්නයක් කියවද්දී වැදගත් කරුණු අන්ඩර්ලයින් කරගන්න ඕනේ. කැමිදණ්ඩ එන්ජින් නිසේ පිහිටුවා ඇති විට ඕවර්හෙඩ් කැම් එකක් ගැන කතා කරන්නේ. කපාට යාන්ත්‍රණය සඳහා, කපාට ඇරීම වැසීම සඳහා යොදා නොගන්නා උපාංගය තමයි අපෙන් අහන්නේ. අපි දන්නවා සාමාන්‍යයෙන් කැමි දණ්ඩ දඟර කඳත් එක්ක එන්ජින් එකේ පහළ කොටසේ තියෙන වෙලාවක අපි තල්ලු දණ්ඩක්, එහෙම නැත්නම් මේ වගේ පුෂ් රොඩ් එකක් භාවිතා කරලා තමයි සලංගිල්ල ඉහළට තල්ලු කිරීම කරන්නේ. එතකොට සලංගිල්ල සනගිලි බාහුව මත ඉහළට තල්ලු කිරීම මගින්, පුෂ් රොඩ් එක මගින් මේ පැත්තට සනගිල්ල පහළට තද වෙමින්, මේ ස්ප්‍රින් එක තද කරගනිමින් වැල්වේ විවෘත වීම සිදු වෙනවා. ඉන් අනතුරුව පුෂ් රොඩ් එක පහළට යනවත් එක්කම මේ ස්ප්‍රින් ටෙන්ෂන් එක නිසා නැවත කපාටයේ නියමිත ස්ථානයට ගොස් කපාටයේ බැසීම සිදු වෙනවා. එමනම් ඕවර්හෙඩ් කැම් එකක් තියෙන අවස්ථාවලදී කපාට යාන්ත්‍රණය සඳහා යොදා නොගන්නේ තල්ලු දඬු. එතකොට ලෝව කැම් එකක් තියෙනකොට, එහෙම නැත්නම් දඟර කඳත් එක්ක පහළ මට්ටමේ කැමි දණ්ඩ පවතින අවස්ථාවේදී තමයි අපි තල්ලු දඬු භාවිතා කරන්නේ. මේ නිසා නිවැරදි පිළිතුර වන්නේ පිළිතුරු අංක 1. එතන සලංගිලි බාහුව කියලා කියන්නේ මේ සලංගිල්ලට සීරුමාරු ස්ක්‍රූප්ව කියන්නේ මේක බාල්දි ටැපට්ටුව කියලා කියන්නේ මේ පුෂ් රොඩ් එකේ හැඩ තල්ලු කිරීම සඳහා පහළ යොදලා තින්න කොටස අපි හඳුන්වනවා බාල්දි ටැපට්ටුව විදිහට. ඒ වගේම සලංගිලි දණ්ඩ, මෙතන සලංගිලි දණ්ඩ කියලා කියන්නේ මෙන්න මේ කොටස, සලංගිල්ල සවිලා තියෙන දණු කොටස තමයි සලංගිලි දණ්ඩ කියලා හඳුන්වන්නේ. ඊළඟට සීරුමාරු ස්ක්‍රූප්ව මේක ඉහළ තියෙනවා. ඒත් ඒක තමයි සීරුමාරු ස්ක්‍රූප්ව විදිහට අපි හඳුන්වන්නේ. ඒ සීරුමාරු කරන ස්ක්‍රූප්ව මගින් අපට කපාටේ විවෘත වන ප්‍රමාණය සකස් කර ගැනීමේ හැකියාව ලැබෙනවා. එහෙනම් අපි යමු යමු ඊළඟට 12 වෙනි ප්‍රශ්නයට. ප්‍රශ්න අංක 12. මෝටර රථ වාහනයක විකීරක මූඩිය විවෘත කර බැලීමේදී සිසිලන ද්‍රවය කිරි පැහැයට හුරු පැහැයක් ඇති වී තිබුණි. ඊට හේතු වෙන්න පුළුවන් කරුණු කීපයක් දීලා තියෙනවා. පිස්ටන් වලලු ගෙවී තිබීම, ඉන්ධන අර්ධ දහනය සිදුවීම, එන්ජින් ගෑස්කට් දෝෂ සහිත වීම, දඟර කඳ බෙයාරින් ගෙවී තිබීම, උෂ්ණත්ව පාලක කපාටය වහිර වීම. මෝටර වාහනයක විකීරක මූඩිය විවෘත කර බැලීමේදී රේඩියේටරය තුළ සිසිලන ද්‍රව්‍ය කිරිපැහැයට හැරෙන්නේ බොහෝ විට එන්ජින් එකේ ගෑස්කට් වල දෝෂ නිසා ස්නේහක තෙල් මෙම ජල මාර්ගත් එක්ක, එහෙම නැත්නම් කූලන් ගමන් කරන මාර්ගත් එක්ක කලවම් වීම නිසා තමයි බොහෝ විට කිරිපැහැය ඇති වෙන්නේ. සිසිලන ද්‍රව්‍ය කිරිපැහැයට ලක් වෙන ප්‍රධාන හේතු වන්නේ කූලන් සමග ස්නේහක තෙල් මිශ්‍ර වීම. ඒකට හේතු වෙන්නේ එන්ජින් එකේ ගෑස්කට් එකේ පවතින දෝෂ. ඒ නිසා නිවැරදි පිළිතුර වන්නේ පිළිතුරු අංක 3. ඊළඟට අපි යමු යමු 13 වෙනි ප්‍රශ්නයට. පහත උපක්‍රම අතුරින් එන්ජිමක කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා යොදා ගන්නා උපක්‍රමය හෝ උපක්‍රම වන්නේ? එතකොට A උත්ප්‍රේරක පරිවර්තකය කැතලිටික් කන්වර්ටර්,
උත්ප්‍රේරක පරිවර්තනය ඇත්තම භාවිතා කරන්නේ විමෝචක වායු පාලනය කිරීම සඳහා. විශේෂයෙන්ම අපි දන්නවා වාහනයක විමෝචක වායු විදිහට කාබන් ඩයොක්සයිඩ්, හයිඩ්‍රෝකාබන, ඒ වගේම නයිට්‍රික් ඔක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ් වගේ වායුන් පිට වෙනවා. එතන මේ වායු වලින් හයිඩ්‍රජන්, හයිඩ්‍රෝකාබන, නයිට්‍රජන් ඔක්සයිඩ් සහ කාබන් මොනොක්සයිඩ් කියන වායු පරිසරයට අහිතකර වායු වෙනවා. එම පරිසරයට අහිතකර වායු පරිසරයට අහිතකරන තත්ත්වය වළක්වාලමින් ඒවා පරිසරයට අහිතකර නොවන ලෙස පරිසරයට බැහැර කිරීම සඳහා තමයි අපි උත්ප්‍රේරක පරිවර්තකයක් භාවිතා කරන්නේ. එතකොට උත්ප්‍රේරක පරිවර්තක ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා. තෙමන් උත්ප්‍රේරක සහ දෙමන් උත්ප්‍රේරක කියලා. එතකොට විශේෂයෙන්ම තෙමන් උත්ප්‍රේරකයේදී මෙම සංරටක සංඝටක තුනම ඉවත් පරිසරයට බැහැරවීම වළක්වනවා. දෙමන් උත්ප්‍රේරක වලදී හයිඩ්‍රෝකාබන් සහ කාබන් මොනොක්සයිඩ් පරිසරයට බැහැරවීම තමයි වළක්වාලන්නේ. එතකොට මේ කරුණ ඔබට මතක් වෙන්නට ඕනේ. විශේෂයෙන්ම මූලික සංචර තාක්ෂණයේදී එන්ජිමක සහායක පද්ධතිය යටතේ මෙම කරුණ ඔබත් සමග සාකච්ඡා කරනවා. ඊළඟට අපි ගත්තොත් බල වර්ධකයක් සුපර් චාර්ජ් එකක් අපි භාවිතා කරනවා එන්ජිමක කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා. ඒ වගේම වමන සම්පීඩකයේ ටර්බෝ චාර්ජර් එකකුත් භාවිතා වන්නේ එන්ජිමේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා. ඒ අනුව එන්ජිමේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා භාවිතා වන උපක්‍රම විදිහට B සහ C කියන පිළිතුර අපිට තෝරගන්න පුළුවන්. නිවැරදි පිළිතුර වන්නේ තුන්වෙනි පිළිතුර. ඊළඟට අපි යොමු වෙමු 14 වෙනි බහුවර්ණ විවරණයට. සිලින්ඩරයට ලබා දෙන ඉන්ධන වායු මිශ්‍රණය පාලනය කරන ලබන්නේ කාබිලේටරේ කුමන උපාංගය මගින්ද? එතකොට අපි දන්නවා එන්ජිමේ විවිධ දාමන අවශ්‍යතාවයන්ට අනුව දහන කුටිය වෙතට සැපෙන ඉන්ධන ප්‍රමාණය අඩු වැඩි කර ගැනීම සිදු කරන්න ඕනේ. එය සකස් කිරීම සඳහා පැරණි මෝටරතොල අන්තර්ගත වන උපාංගය තමයි කාබිලේටරය කියලා කියන්නේ. කාබිලේටරය තුළ තිබෙන කොටස් රාශියක් තිබෙනවා. එතකොට ඒ සියලුම කොටස් වගේ මෙතන දාලා තියෙනවා. කුරු කපාටය නීඩල් වැල් එක මගින් කරන්නේ කාබිලේටරය තුළට ඉන්ධන පිරීම. එහෙම නැත්නම් කාබිලේටරය තුළ තියෙන ඉපිලි කුටීරය තුළට ඉන්ධන ටැංකිය ඉඳලා සැපෙන ඉන්ධන ඇතුළු වීම පාලනය කිරීම සඳහා තමයි කුරු කපාටය භාවිතා කරන්නේ. එතකොට ඒක ෆ්ලොටර් එකක් එක්ක සම්බන්ධ වෙනවා. ඒ අනුව නියමිත කාබිලේටරය නියමිත මට්ටමට ඉන්ධන පිරුණාම කුරු කපාටය මගින් ඉන්ධන ඇතුළු වීම වැඩැක්වීම තමයි කුරු කපාටය මගින් සිදු වෙන්නේ. ඊළඟ අපි ගත්තොත් වාතරෝධක කපාටය මගින් කරන්නේ ප්‍රධාන වශයෙන්ම කාබිලේටරය තුළට පැමිණෙන වාත ප්‍රමාණය අඩු වැඩි කිරීම සඳහා තමයි අපි වාතරෝධක කපාටය භාවිතා කරන්නේ. ඒකට වාතරෝධක කපාටයට පැමිණෙන්නේ විශේෂයෙන්ම එයා ෆිල්ටර් එක හරහා, එහෙම නැත්නම් වායු පෙරහන හරහා පෙරියන වාතය ඇතුළු වෙන ප්‍රමාණය පාලනය කිරීම සඳහා තමයි අපි වාතරෝධක කපාටය භාවිතා කරන්නේ. තර වායු ශෝධක එහෙම නැත්නම් එයා ක්ලීන එක භාවිතා කරනවා. විශේෂයෙන්ම ඉන්ධන සැපීම පද්ධතිය සඳහා කාබිලේටරය තුළට වාතය ලබා ගනිද්දී වාතයේ තිබෙන දූබිලි සහ වෙනත් අපද්‍රව්‍ය පද්ධතිය තුළට ඇතුළු වීම වැළැක්වීම සඳහා. ඊට ප්‍රධාන චංචුව මේන් ජෙට් එක හරහා තමයි අපි දන්නවා කාබිලේටරයක හරස්කඩක් ගත්තාම සරල කාබිලේටරයක හරස්කඩ තුළ වෙන්චූරිය කියලා කොටසක් තිබෙනවා. වෙන්චූරිය කියලා කියන්නේ සාමාන්‍ය හරස්කඩට වඩා හරස්කඩ කුඩා වෙන ස්ථානය. ඊතර වෙන්චූරිය වෙතට ඉන්ධන රැගෙන එනවා ප්‍රධාන නලය මගින්. ඊතර ප්‍රධාන චංචුව හරහා තමයි නැත්නම් මේන් ජෙට් එක හරහා තමයි මෙන්න මේ ස්ථානයේදී ඉන්ධන මිශ්‍ර කිරීම සිද්ධ වෙන්නේ. ඊළඟට ගත්තොත් එහෙම ඊට පහලින් තියෙන කපාටය තමයි වැල්වේ තමයි අවකර වැල්වේ වෙන්නේ. ඉහලින් තියෙන්නේ වාතරෝධක කපාටය, පහලින් තියෙන අවකර කපාටය. අවකර කපාටයේ බොහෝ විට තොරණ පාදිකයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. වාහනේ බ්‍රේක් පැඩල් එක මේ වාහනේ ඇක්සිලරේටර් පැඩල් එකත් එක්ක තොරණ පාදිකයත් සමග. ඒතර වාහනේ ඇක්සිලරේට් කරද්දී අවකර කපාටයේ ඇරෙන වැහෙන ප්‍රමාණය අනුව තමයි ඉන්ධන වායු මිශ්‍රණය දහන කුටිය තුළට ඇතුළු වන ප්‍රමාණය අඩු වැඩි කිරීම සඳහා තමයි අපි ටෝටල් වැල් එක එහෙම නැත්නම් අවකර කපාටයේ භාවිතා වන්නේ. ඒ නිසා නිවැරදි පිළිතුර වන්නේ පිළිතුරු අංක 5. ඊළඟට අපි යමු 15 වෙනි ප්‍රශ්නයට. ජලනල පද්ධතියක ඉපිලිම් ගෝලයක් සහිත කපාට ෆ්ලෝටින් වැල් දක්නට ලැබේ. මෙම කපාටෙහි ප්‍රධාන කාර්යය වන්නේ. අතර ජලනල පද්ධතියක අපි විශේෂයෙන්ම ගත්තාම ජල ටැංකියකට ජලය පිරෙන එක පාලනය කිරීම සඳහා අපි ඉපිලිම් ගෝලයක් සහිත ෆ්ලෝටින් වැල් එකක් භාවිතා කරනවා. විශේෂයෙන්ම ජල මට්ටම අඩු වෙද්දී ස්වයංක්‍රීයව ටැංකිය තුළ ජලය පිරීමටත් ඒ වගේම ජල මට්ටම ඉහළ යද්දී නැවත ස්වයංක්‍රීයව ජල සැපීම තුළින්
ටැංකියක් තුළට ජලය එකතු වීම වැළැක්වීම. නැත්නම් මේ සඳහා භාවිතාවන්නේ බහුලව බෝල් වැල් එක කියන එක. ඒතර බෝල් වැල් එක අපි යෙදෙන ස්ථාන ගත්තොත් ජල ගබඩා ටැංකිවල, ඒ වගේම නාන කාමරයේ සිස්ටර්න් එක තුළ අපි භාවිතා කරනවා බෝල කපාට. එමනම් ප්‍රධානම කාරණය වන්නේ බෝල කපාටයකින් ජල මට්ටම පාලනය කිරීම සඳහා ජලය ගැලීම ස්වයංක්‍රීයව නතර කිරීම සඳහා තමයි අපි බෝල කපාටයක් යොදන්නේ. කොට මේ බෝලේ පහළ ජල මට්ටම පහළනවත් එක්කම මේ බෝලේ පහළට ගිහිල්ලා වැල්ලේ විවෘත වෙලා ඇතුළ ජලය පිරෙනවා. ඒ වගේම ජල මට්ටම ඉහළ යද්දි මේ බෝලේ ඉපුළුම් බෝලේ ඉහළට ගමන් කරලා මේ වැල්ලේ වැසී යමින් ජලය එකතු වීම වැළැක්වීම තමයි ගෝලයක් සහිත ෆ්ලෝටින් වැල් එකකින් අපේක්ෂා කරන කාර්ය වන්නේ. නලය තුළ ඇති ජල කඳෙහි පීඩනය උපකාරී කරගෙන කපාටය වැසීමට සැලැස්වීමයි කියන එක වැරදි. නිවැරදි පිළිතුර පිළිතුරු අංක දෙක. ජලය එක් දිශාවකට පමණක් ගැලීම පවත්වා ගැනීම සඳහා අපි යොදා ගන්නේ නන් රිටර්න් වැල් එකක්. එහෙම නැත්නම් අනාගමන කපාටයක්. ඒ වගේම ජලය ගලා යෑමේ ශීඝ්‍රතාවය අඩු හෝ වැඩි කිරීම සඳහා අපිට කපාට භාවිතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම දොරටු කපාටයක්, එහෙම නැත්නම් නැවතුම් කපාටයක් වගේ දෙයක් භාවිතා කරන්න පුළුවන්. ඊළඟට නලය තුළ තරලයක් චලනය වීමේදී හදිසියේ මෙම චලනය නැවැත්වීමෙන් වෙන හානිය අවම කර ගැනීම සඳහා තමයි අපි සංචායකයක් ඇකියුමුලේටරයක් භාවිතා කරන්නේ. ෂණිකව ඇතිවන ඒ කියන්නේ අපි මේකට හඳුන්වන දිය කෙටුම කියලා, දිය කෙටුම වැළැක්වීම සඳහා තමයි අපි සංචායක ටැංකියක් භාවිතා කරන්නේ, විශේෂයෙන්ම ජල කෙටුම වළක්වා ගැනීම සඳහා. දැන් නිවැරදි පිළිතුර වන්නේ 15 වන ප්‍රශ්නෙට අදාළව දෙවෙනි පිළිතුර. නැට අපි යොමු යමු 16 වෙනි ප්‍රශ්නය. ටිකක් හොඳ ප්‍රශ්නයක්. ද්විත්ව ක්‍රියාකාරී සිලින්ඩරයකට ඩබල් ඇක්ටින් සිලින්ඩර් රූප සටහනේ දැක්වෙන පරිදි වායු පීඩනයක් P ලබා දෙනවා. P කියලා වායු පීඩනයක් මේ ඩබල් ඇක්ටින් සිලින්ඩරේ. ඒතර අපි දන්නවා මේ පැත්ත ප්‍රෙෂර් කරද්දී මෙයා මේ පැත්තට ගමන් කරනවා. මේ පැත්තට ප්‍රෙෂර් කරද්දී මේ සිලින්ඩරේ මේ පැත්තට ගමන් කරනවා. ඒ නිසා තමයි අපි මේක ඩබල් ඇක්ටින් සිලින්ඩර් කියලා හඳුන්වන්නේ. එතකොට මෙහිදී කළා තියෙන්නේ මෙහි B කුටීරය සහ A කුටීරයට වාතය හරිත වාතය සැපේන ඉන්ලට් දෙකටම එකම නලයක් සම්බන්ධ කරමින් අපි මෙයාට P කියලා පීනයක් ලබා දෙනවා. එතකොට මේ පීනේ ලබා දෙද්දී වෙන සංසිද්ධිය තමයි පෙන්වන්නේ. තමයි මේ පැත්තෙන් වාතය ප්‍රෙෂර් කරද්දී ඊට ළඟින්ම තියෙන කුටීරයේ විදිහට B කුටීරයේ වෙතට මේ වාතය පිරෙනවා. ඉන් අනතුරුව එම වාතයෙන් කොටසක් නැවත A කුටිය වෙතට පිරෙනවා. එතකොට මේ P පීනේ ක්‍රමයෙන් ලැබෙනකොට මෙහි පීඩනය ඉහළ යනවා. B කුටියේ පීඩනය ඉහළ යනවා. ඒත් එක්කම පිෂ්ටනය A කුටියේ දෙසට ගමන් කිරීම සිද්ධ වෙනවා. ඉන් අනතුරුව යම් මට්ටමක් දක්වා මෙහෙම වෙලා දෙපැත්තේ පීඩන සමාන වුණාට පස්සේ මේ පිෂ්ටනය තවදුරටත් චලනය වෙන්නේ නැතුව යම් ස්ථානයක නතර වෙනවා. ඒක තමයි මෙහිදී වෙන ක්‍රියාව වෙන්නේ. ඒ අනුව P කුටිය තුළට ලැබෙන පීඩනය වැඩි. මොකද P B කුටිය තුළට ලැබෙන පීඩනය වැඩි. මොකද එයා තමයි ප්‍රෙෂර් කරන පැත්තට වඩාත් ආසන්න ඉන්නේ. එතකොට සරල උදාහරණයක් ගත්තොත් එහෙම ජලනල පද්ධතියක් ගත්තොත් ජලනල පද්ධතියක කෙළවරේම දාලා තියෙන ටැප් එකෙන් ජලයේ ශීඝ්‍රතාවයට වඩා මුලින්ම තියෙන ටැප් එකේ ජලය ලබා ගැනීමේ ශීඝ්‍රතාවය වැඩි. අපි මේ ටැප් එක ඇරලා තියෙන වෙලාවක කෙළවරේම තියෙන ටැප් එකේ ප්‍රෙෂර් එක ගොඩක් අඩු වෙනවා. ඒ සංසිද්ධියම තමයි මෙතෙන්දී ඇති වෙන්නේ වාතය ලබා දීමේදී. පළවෙනි කුටිය ශ්‍රේ හොඳින් ප්‍රෙෂර් වෙන නිසා B කුටිය තුල පීඩනය ඉහළ යනවා. එතකොට B හි පීඩනය A හි පීඩනයට වඩා වැඩි වෙනවා. පිෂ්ටනය A කුටිය දෙසට තල්ලු වීම තමයි මෙහිදී සිදුවන්නේ. නිවැරදි පිළිතුර වන්නේ පිළිතුරු අංක 2. නිවැරදි පිළිතුර වන්නේ පිළිතුරු අංක 2. ඊළඟට අපි 17 වෙනි ප්‍රශ්නයට යමු වුණොත් ඇලුමිනියම් තුනී තහඩු සඳහා ඇලුමිනියම් තුනී තහඩු සාමාන්‍ය තුනී තහඩුව කියලා කියන්නේ මිලිමීටර් 2කට වඩා කුඩා තහඩු. ඒ සඳහා වඩා සුසු එකලස් කිරීමේ ක්‍රම වන්නේ මොනවද කියලා අහනවා. පෑසීම සඳහා අපිට විශේෂයෙන්ම විද්‍යුච්ඡාප පෑසීම වගේ දෙයක් පාවිච්චි කරද්දී අවම වශයෙන් මිලිමීටර 3ක් පමණවත් ජනකම තියෙන ඕනේ තහඩු. එනිසා අපිට මෙහිදී ඇලුමිනියම් තහඩු සඳහා පෑසීම යොදා ගැනීම අපහසුයි. පොටෑනිය දීමත් තහඩු සඳහා ඊතරම්ම ප්‍රායෝගික නැහැ. වඩා සුදුසු ක්‍රම වේදේ වන්නේ මිටියම් කිරීම සහ ඇලවීම. ඒ සහ D කියන පිළිතුර තමයි නිවැරදි පිළිතුර වන්නේ. පිළිතුරු අංක 2 තමයි 17 වෙනි ප්‍රශ්නයේ නිවැරදි පිළිතුර වන්නේ. විශේෂයෙන් මිටියම් කිරීම අපිට පොප් රිවර්ට් යන්ත්‍රයක් භාවිතා කරමින් අපිට මිටියම් කරමින් සිදුරක් විදලා ඒ තුළ මිටියම් මැණියක් යොදා රිවර්ට් කිරීම මගින් අපට තහඩු සම්බන්ධ කරන්න පුළුවන් ඉතාම පහසුවෙන්. ඒ වගේම තහඩු ඇලවීම සඳහා කෙමිකල් බොන්ඩ් එකක් ඇති කිරීම සඳහා ඒ සඳහා ගැලපෙන ගම් වර්ගයක් භාවිතා කරමින් අපට තහඩු ඇලවීමේ කාර්යය කරන්නත් පුළුවන්.
එසා වඩා සුදුසු ක්‍රම දෙක වන්නේ ඒ සහ ඩී පමණි කියන පිළිතුර. ඊළඟට අපි යොමුමු 18 වෙනි ප්‍රශ්නයට. ලියවන පට්ටලයක් ලේත් මැෂින් මගින් පහත වැඩ කොටස සකස් කිරීමේදී භාවිතා වන ලියවීමේ ක්‍රම පිළිවෙලින් සඳහන් පිළිතුර කුමක්ද? අතර මේ වගේ වැඩ කොටස සකස් කරගනිද්දී මුලින්ම වැඩ කොටස අපි දන්නවා ලේත් මැෂින් එකේ ඉදිරිපස තියෙනවා සක්යක්. අපි ඒකට සවි කරගන්න ඕනේ. මේ වැඩ කොටස සවි කරගෙන ඊට එරෙහිව ටූල් එකක් යොදා ගනිමින් මුලින්ම මේක මුහුණත පේස් කරගන්න ඕනේ. අතර මුහුණත කියලා කියන්නේ මේ පැත්තේ මුහුණත. මේ මුහුණත පේස් කිරීම තමයි අපි මුලින්ම කරන්නේ. මුහුණත් ලියවීම තමයි මුලින්ම කරන පියවර වෙන්නේ. අතර මුහුණත් ලියවීම මුලින්ම තියෙන පියවර වෙන්නේ. ඒ පිළිතුර තියෙනවා පළවෙනි පිළිතුරේ සහ තුන්වෙනි පිළිතුරේ. අතර මුහුණත් ලියවීම තමයි අපි මුලින්ම කරන්නේ. කොට ටූල් එකක් උදව් කරගෙන අපිට මේ විදිහට මෙහි මුහුණත ලියවා ගැනීම සිදු කරනවා මුලින්ම. ඉන් අනතුරු අපි මෙයාගේ ඩයිමීටර් එක අඩු කරලා තියෙනවා. එතකොට මේ නලය මේ විදිහට විශ්කම්බේ අඩු කර ගන්න ඕනේ මේ වැඩ කොටසේ. එතකොට මේ විශ්කම්බේ අඩු කර ගැනීම සඳහා අපි සමාන්තර ලියවීම එනතල් longitudinal turning කියලා කියනවා. ඒ අනුව මේ පැත්තට ලියවීම කරන්න ඕනේ. අපි ඒකට කියනවා සමාන්තර ලියවීම. එමනම් දෙවෙනි පියවර සමාන්තර ලියවීම. එතකොට ඒ දෙක අඳුරගත්තාම අපිට පිළිතුර තේරෙනවා. පිළිතුර අංක 3 තමයි වැඩි පිළිතුර වන්නේ කියලා. ඉන් අනතුරුව මෙතන පොටක් කපලා තියෙනවා. පොට කැපීම තමයි ඊළඟට අපි කරන්න ඕනේ. පොට ලියවීම සඳහා පොට ලියුම් කටුවක් භාවිත කරමින් පොට ලියවා ගන්න ඕනේ. ඉන් අනතුරුව නර්ලින් ටූල් එක භාවිත කරලා රළු කිරීමේ උපාංගය ආයුධයට අපට සවි කරගෙන ඒ ආධාරයෙන් මේ කොටස නර්ලින් කර ගැනීම කරන්න පුළුවන් අවසානයේටම. එතකොට නිවැරදි පිළිතුර වන්නේ පිළිතුර අංක 3. මුලින්ම මුහුණත් ලියවීම සිදු කරනවා. ඉන් අනතුරුව සමාන්තර ලියවීම සිදු කරනවා. ඉන් අනතුරුව පොට ලියවීමත් අවසානයට රළු කිරීමත් සිදු කරනවා. ඒක තමයි ප්‍රධාන ක්‍රියාකාරකම් ටික වෙන්නේ රූපේ දැක්වෙන වැඩ කොටස සකස් කර ගැනීමේදී අනුපිළිවෙලින් යොදා ගන්නු ලබන. ඊළඟට අපි යොමු වෙමු 9 වෙනි ප්‍රශ්නයට. අද දිනේ කතා කරන නිෂ්පාදනයේ ගුණාත්මක தත්ත්වය පිළිබඳව තක්සේරු කිරීමෙන් බලාපොරොත්තු වන කරුණක් ඇතුළත් නොවන පිළිතුර වන්නේ. ඇතුළත් නොවන පිළිතුර වන්නේ. එතකොට මේ දිලා තියෙන පිළිතුරු වල නිෂ්පාදනයේ ගුණාත්මක தත්ත්වය තක්සේරු කිරීමෙන් බලාපොරොත්තු වන අරමුණු තියෙනවා. හැබැයි එක උත්තරයක තියෙනවා නිෂ්පාදනයේ ගුණාත්මක தත්ත්වය පිළිබඳව තක්සේරු කිරීමෙන් බලාපොරොත්තු නොවන කරුණක් කරුණු එකක් හෝ දෙකක් තියෙන්න පුළුවන්. එහෙම තියෙන පිළිතුර තමයි අපි තෝරන්න ඕනේ. කල්පවැත්ම කියන එක අපි නිෂ්පාදනයේ ගුණාත්මක පිළිබඳව තක්සේරු කිරීමේදී බලනවා. කාර්යක්ෂමතාවයත් සලකා බලනවා. අලංකාර නිමාව අලුත් වැඩියා කිරීමේ පහසුව කියන කාරණා නිෂ්පාදනයේ ගුණාත්මක தත්ත්වය පිළිබඳව තක්සේරු කිරීමේදී අපි සලකලා බලනවා. ඊළඟට දෙවෙනි පිළිතුර ගත්තොත් කල්පවැත්ම පරිසර හිතකාමී බව අලංකාර නිමාව අලුත් වැඩියා කිරීමේ පහසුව කියන කාරණාත් අපි නිෂ්පාදනයේ ගුණාත්මක භාවය පිළිබඳව ඇගයීමකදී නැත්නම් තක්සේරු කිරීමේදී සොයා බලනවා. ඒ වගේම උපකරණයේ තිබෙන පහසුකම් අලංකාර නිමාව උපකරණයේ ආරක්ෂිත ස්වභාවය ආරක්ෂාව කාර්යක්ෂමතාවය කියන සාධක පිළිබඳවත් අපි අවධානය යොමු කරනවා. ඒ වගේම කල්පවැත්ම උපකරණයේ දීලා තිබෙන ෆීචර්ස් එහෙම නැත්නම් පහසුකම් අලංකාරවත් නිමාව කාර්යක්ෂමතාවය කියන දේවල් පිළිබඳව අපි සැලකිලිමත් වෙනවා. ඒ වගේම නිෂ්පාදනයේ ගුණාත්මක தත්ත්වය තහවුරු කිරීමේදී කාර්යක්ෂමතාවය පිළිබඳව අදහස් බලනවා. කියන්නේ කොච්චර කාර්යක්ෂමද කියන මේ උපකරණය. ඒ වගේම අලුත් වැඩියා කිරීමේ හැකියාව ගැන සැලකිලිමත් වෙනවා. හැබැයි පාරිභෝගික ආකල්ප කියන එක නිෂ්පාදනයේ ගුණාත්මකතාවය සකස් කරන ලද නිෂ්පාදනයේ ගුණාත්මක தත්ත්වය දක්ෂර කිරීමේදී අපිට පාරිභෝගික ආකල්ප කියන එක අදාළ වෙන්නේ නැහැ. ඒ වගේම මිල කියන එක ගැන නම් අපි සැලකිලිමත් වෙනවා. එතකොට මෙන්න මේ පාරිභෝගික ආකල්ප කියන කාරණේ මේකට නොගැලපෙනවා. ඒ නිසා නිෂ්පාදනයේ ගුණාත්මක தත්ත්වය පිළිබඳ தක්සීරු කිරීමෙන් බලාපොරොත්තු වන කරුණක් ඇතුළත් නොවන පිළිතුර වන්නේ පිළිතුර අංක 5. පාරිභෝගික ආකල්ප පිළිබඳව අපි ඇගීමක් කරන්නේ නැහැ නිෂ්පාදනයේ ගුණාත්මක தත්ත්වය ඇගීමේදී. ඊළඟට අපි යොමු වෙමු අද දවසේ අවසාන ප්‍රශ්නයට, එහෙම නැත්නම් අවසාන විවරණය වෙතට. තරල බල පද්ධතියක ආරක්ෂාව සඳහා අනිවාර්යයෙන්ම යෙදිය යුතු කපාටයක් වෙන්නේ. එතකොට අපි ගත්තොත් තරල බල පද්ධතියක් වහම ඒක වායව පද්ධතියක් හෝ ද්‍රව පද්ධතියක් වෙන්න පුළුවන්. හයිඩ්‍රොලික් සිස්ටම් එකක් හරේ වාතය සම්පීඩනය කරපු පද්ධතියක් වෙන්න පුළුවන්. එම පද්ධතිය තුළ වේගපාලන කපාට තියෙන්න පුළුවන්. වේගපාලන කපාටේ මගින් බලාපොරොත්තු වෙන්නේ පද්ධතිය තුළ තරලයන් ගලා යන වේගය අඩු වැඩි කර ගැනීම. ඊළඟට පීඩන උදාහරණ කපාටේ ප්‍රෙෂර් රිලීෆ් වැල් එකකින් බලාපොරොත්තු වෙන්නේ පද්ධතියේ පීඩනය ප්‍රසස්තගේ ඉක්මවල ගියොත්
එම පද්ධතියේ නලවලට සහ උපාංගවලට හානිවීම වැළැක්වීම සඳහා පද්ධතිය ප්‍රධාන පද්ධතියේ තියෙන අතිරික්ත පීඩනය නැත්නම් වැඩි බිල්ඩප් වෙන වැඩිපුර ඇතිවන පීඩනය බැහැර කිරීම සඳහා තමයි අපි පීඩන මුදාහරණ කපාටයක් යොදාගන්නේ. දිශාපාලනති කපාටය එහෙම නැත්නම් දිශාපාලනති කපාටයකින් අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන වශයෙන්ම අපි තරල භාවිතා කරමින් යම් කිසි කාර්යයක් කර ගැනීමේදී ඊට අදාළව භාවිතා කරන ක්‍රියාකාරක එහෙම නැත්නම් ඇක්චුවේටර්ස් වල තියෙන සිලින්ඩර්ස් අවශ්‍ය පරිදි චලනය කර ගැනීමෙහිදී තරල ගමන් කරන මාර්ගය වෙනස් කිරීමට අපිට සිදු වෙනවා. ඒ සඳහා තමයි අපි දිශා නැති පාලන කපාට යොදාගන්නේ. ඒ වගේම යම් තරලයක් එක් දිශාවකට පමණක් ගමන් කළ යුතු අවස්ථා තිබෙනවා නම් එම අවස්ථාවලදී අපි අනාගමන කපාටයක් යොදා ගන්නවා. ඒ වගේම තෙල් දෙනේ ඉඳලා තරලය ගමන් කිරීම හෝ තෙල් දෙන්න තරලය පැමිණීම නැවැත්වීම සඳහා අපිට නැවතුම් කපාට භාවිතා කරන්න පුළුවන් ස්ටොප් වැල් එකක් යොදමින් අපිට යම් පද්ධතියේ යම් කොටසකට හෝ යම් උපාංගයක් වෙතට ලැබෙන තරලය ලැබීම නැවැත්වීම හෝ ලබා දීම කරන්න පුළුවන් විශේෂයෙන්ම නැවතුම් කපාටයක් භාවිතා කරමින්. එහෙමනම් මේදී ආරක්ෂාව සඳහා යොදා ගන්න අනිවාර්යයෙන්ම යොදා ගන්න කපාටය වන්නේ පීඩන උදාහරණ කපාටය. මොකද පද්ධතිය තුළ ඇතිවන පීඩනය ප්‍රසස්තක ඉක්මවා යාමෙන් පද්ධතියට හානිවීම වැළැක්වීම සඳහා තමයි අපි පීඩන උදාහරණ කපාටයක් යොදන්නේ පද්ධතිය ආරක්ෂාව සඳහා. ඒතකොට රූපේ දැක්වෙන්නේ පීඩන උදාහරණීමේ කපාටයක්. එතකොට එහි බිල්ඩප් වන ප්‍රෙෂර් මට්ටම අපිට ඇඩ්ජස්ට් කර ගැනීම සඳහා ගොඩක් වෙලාවට ස්ක්‍රූ පැනයක් පිරයි මගින් එහි ආතතිය වෙනස් කර ගනිමින් අවශ්‍ය පීඩන අගයකදී පද්ධතිය ඒ පීඩනයේ මුදාහැරීමට හැකිවන විදිහට මෙම වැල්වේ සීරුමාරු කර ගැනීම හැකියාවත් බොහෝ විට පීඩන මුදාහැරීමේ කපාටවල ලබා දීලා තිබෙනවා. එතකොට පීඩන මුදාහැරීමේ කපාටයක් ඉතාම වැදගත් වෙනවා තරල බල පද්ධති වලදී. එමනම් දුවේ පුතේ, අද අපි ඔබත් එක්ක සාකච්ඡා කළ බහුවරණ විවරණය තුළින් ඔබගේ දැනුමට යම් දෙයක් ලැබෙන්නට ඇතැයි කියලා මම විශ්වාස කරනවා. ඔබ මෙම වීඩියෝ පරිශීලනය කරමින් යමක් ඔබේ දැනුමට ලබා ගත්තා නම් මේ වීඩියෝ ලයික් එකක් දාන්න, ඒ වගේම ඔබේ මිතුරන්ට දැනගන්නට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔබගේ අදහස් යෝජනා පහල කමෙන්ට් තීරුවට එකතු කරන්නත් ඔබට පුළුවන්. ඒ වගේම වැඩසටහන ආරම්භයේදී කිව්වා වගේම ඔබගේ උසස් පෙළ විභාගයට තව දින 60කට ආසන්න කාලයක් තිබෙන්නේ. මේ තීරණාත්මක කාල සීමාව තුළ ඔබ ඉතාමත් කැපවීමෙන් බහුවර්ණ ප්‍රශ්න වලට පිළිතුරු සපයමින් ඔබ ගන්න අත්දැකීම ඉතාමත් වැදගත් වෙනවා. ඔබගේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලය ඉංජිනේරු තාක්ෂණවේදයේ විෂය ප්‍රතිඵලය සංවර්ධනය කරගන්නට. එම නිසා ඔබගේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න 50න් බහුවර්ණ ප්‍රශ්න 30කට වැඩි සංඛ්‍යාවක්, එම නැත්නම් 40කට වැඩි සංඛ්‍යාවක් දක්වා නිවැරදිව පිළිතුරු සැපයීම සඳහා ඔබ පුරුදු පුහුණු විය යුතුයි. ඒ සඳහා තියෙන හොඳ වැඩසටහනක් විදිහට මට මෙම වැඩසටහන හඳුන්වා දෙන්න පුළුවන් ඔබට, විශේෂයෙන්ම වසර ගණනාවක් තිස්සේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ඉගැන්වීමේ කටයුතු සහ ඇගීම් කටයුතු වල සම්බන්ධ වන ගුරුවරයෙක් වශයෙන් මට ඔබට කියන්න පුළුවන් මෙම වැඩසටහනත් එක්ක ඔබ සම්බන්ධ වුණොත් එම ඔබගේ ප්‍රතිඵලය සංවර්ධනය කර ගන්නට, ඒ වගේම විෂය නිර්දේශයේ ඔබ අතපසුවුණු විෂය කරුණු නැවත පුනරීක්ෂණය කර ගන්නටත් ඒ තුලින් ඔබගේ දැනුම පරීක්ෂා කර ගැනීමටත් මේ වැඩසටහන තුළ අවස්ථාව ලැබෙනවා. ඒ සඳහා ඔබ කරන්න ඕනේ තිරයේ දිස්වන දුරකථන අංකයට MCQ 1000 ලෙස යොදලා ඔබගේ නම WhatsApp පරිවිඩයක් යොමු කරන්න. ඉන් අනතුරුව ලැබෙන උපදෙස් අනුව කටයුතු කිරීමෙන් ඔබට දිනපතා රාත්‍රී 9:30ට මෙම විවරණයට අදාළ ප්‍රශ්න පත්‍රයට ඔන්ලයින් පිළිතුරු සැපයීම සඳහා ලින්ක් එක ලබා ගන්නට පුළුවන්. එම ලින්ක් එකෙන් ගිහිලා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයමින් ඔබගේ දැනුම් මට්ටම් පරීක්ෂා කරගෙන මෙම විවරණය සමග එකතු වීම ඔබට වඩාත් ඵලදායී වෙයි ඔබගේ විභාගයේ සඳහා. විශේෂයෙන්ම දිනකට බහුවර්ණ ප්‍රශ්න 10ක් පමණක් යොදාගෙන තිබෙන්නේ විශේෂයෙන්ම අධ්‍යාපන මනෝවිද්‍යාව ගැන අවධානය යොමු කළා. විශේෂයෙන්ම අපිට ලොකු කාලයක් යොදලා ප්‍රශ්න වැඩි සංඛ්‍යාවකට උත්තර ලියන්න ගියොත් එහෙම ඔබ මේ කාර්ය සඳහා ඔබ නීරස වෙනවා ඔබට. ඒ වගේම ඔබට ඇඟට දැනෙන්නේ නැතුව ඔබට ලොකු මහන්සියක් වෙන්නේ නැතුව ඔබගේ විභාගයට කලින් ඔබ මේ දක්වා සුබසස් පෙළ විභාගයේදී ලැබුණු බහුවර්ණ ප්‍රශ්න සියල්ලට සහ ආදර්ශ ප්‍රශ්න ගණනාවකට පිළිතුරු සපයමින් ඔබට හොඳ පුරුවක් ලබා ගැනීමට මෙම වැඩසටහනේ ප්‍රශ්න අන්තර්ගත කරලා තිබෙනවා. එම නිසා ඔබ මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වුණා කියලා කියන්නේ විශේෂයෙන්ම ඔබ එක්වරක් පහුගිය වසර සියල්ලේම බහුවර්ණ ප්‍රශ්න වලට සහ ඒ ආශ්‍රිතව විවිධ පළාත් සහ කොට්ටාස් මට්ටමින් නිකුත් වුණු ප්‍රශ්න පත්‍ර තිබුණු බහුවන ප්‍රශ්න රාශියකට පිළිතුරු සැපයලා ඔබ හුරුවක් ලබා ගන්නවා. විශේෂයෙන්ම මේ හුරුව ඔබට
විභාගයේදී ඔබගේ ප්‍රතිඵල සංවර්ධනය කරගන්න ඉතාමත්ම වැදගත් වෙනවා. එම මතක් කිරීමත් සමගම අදට ඔබෙන් සමුගෙන යනවා හෙටත් සුපුරුදු වේලාවට මෙවැනිම බහුවරණ ප්‍රශ්න විවරණයකින් ඔබ හමු වීමේ අපේක්ෂාවෙන් එතෙක් ඔබට සුභ රාත්‍රියක් වේවා. ආයුබෝවන්.